ओनी
मौलिक वशेन्दी मम वाटी पड़ पड़ उपक्रम एवगी मौलिक बबाट रात्रि कल दवर कल इपदीच दवस दवर का बबा निदागे बबा निदागे सामान्य दवर एलियामें बबा साल मुंट वाटाष्टे मुंट इलिया साल पार वाहन सदन इंटरवा दवाल खाले बाबा अंदर दवाल खाले रात्रि खाले मैंने सकती वेदी रात्रि खाले मैं पड़ी पड़ी खाले दवाल खाले दवा मैंने सकती बाबा इंटर का एक प्रधान वशन बाबा इंदी संहार बबाल किम तम निधारे बबा स्वाधीन तनिकरवा उत्साह संहार बबा निधिकरवाई बबा निधा स्वाधीन निधागान सर्दी पैसे वैट यूट्यूब सर्च करूसिकार बाबा निधा अटन वन को अतट अरगे निधिकरवागे හරියටම ස්ලීප් ට්‍රේනින් මෙතඩ් එක ඔයා කරන්න පටන් ගන්නවා නම් මගේ අත්දැකීම් වලට අනුව මම ඔයාට කියන්නේ ඔයාගේ බබාට ඒක පුරුදු කරන්න පටන් ගන්න හොඳම වයස තමයි මාස 3න් පස්සේ ඊට කලින් බබෙක්ට ඔයාට ස්ලීප් ට්‍රේනින් කරවන්න පුළුවන් හැබැයි ඊට වැඩිය ගොඩාක් පහසුයි කියලා මම හිතනවා මාස 3න් පස්සේ මොකද ඔයාගේ බබා බබත් හරි නසංසක් ඉති මේ ඉන්න දෙන්නම පොඩ්ඩක් සංසම් වෙලා සාමාන්‍ය වට පිටාවකට හැදගෙන මේ පළවෙනි මාස 3ක් යනකොට ඒ දෙන්නටම පුළුවන් ඉතින් එතකොට අම්මත් බබා ගැන ටිකක් දන්නවා බබත් ලෝකෙ ගැන ටිකක් දන්නවා දෙන්නම සංසම් වෙලා ඉතින් එතකොට මාස 3න් පස්සේ තමයි
මට අනුමන මම ඔයගොල්ලන්ට කියන්නේ මාස තුනින් පස්සේ තමයි බබාව නිින්දට දුරු කරවන්න හිතන්නේ. ස්ලීප් ට්‍රේනින් කරනවා කියන ඒ දේ කරන්න පටන් ගන්න ඕනේ මාස තුනින් පස්සේ තමයි මම ඔයාලට කියන්නේ. හැබැයි ඒ වගේමයි ඔයා අලුතෙන් බබාට ස්ලීප් ට්‍රේනින් කරවන්න දැන් හිතාගත්ත අම්මා කෙනෙක් නම් මෙන්න මේ කාල වේදී ඔයාල බබාව ස්ලීප් ට්‍රේනින් කරන්න පටන් ගන්න එපා. ඔයාගේ බබාට මොන හරි අත්‍යන්ත නිදිලා එයා ඒකින්ද නසන්සුන්ව ඉන්නවා නම් එතකොට බබාට දත් දෙනවා වගේ නම් එතකොට ඒ කාලේ එයාට හරි නිින්දක් නෑ. එයා හරි අපහසුයෙන් ඉන්නේ. ඒ වගේ කාල එතකොට තව තියෙනවා ඔයා දැකලා ඇත්තේ සමහර අත් දැකලත් ඇති ඔයා බබාගේ සමහර එක පාට එක දිගට මේ බර වැඩි වෙනවා ලොකු වර්ධනයක් වාට දකින්න ලැබෙනවා. තවත් කාලේ තියෙනවා ග්‍රෑම් 100ක්වත් කොච්චර මොනවා කර බර වැඩි කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එතකොට ඒ කියන්නේ බබාගේ වර්ධනය එක පාට වැඩි වෙන කාල සීමාවක් තියෙනවා. අන්න ඒ වගේ කාල සීමාවක් නම් ඔයාගේ බබා මේ ගෙවන්නේ අන්න ඒ වගේ කාලෙක මේ ස්ලීප් ට්‍රේනින් කරන පටන් ගන්න එපා. ආරම්භය ගන්න එපා. එතකොට දැන් සාමාන්‍යයෙන් මාස 3න් වගේ පස්සේ බබා පොඩ්ඩක් සංසුන් වෙලා ඒ කාලේ හොඳයි මුලින්ම බබාට ස්ලීප් ට්‍රේනින් කරනවා. ඊට පස්සේ කරනවා නම් තමයි මම කිව්වේ අර වගේ ගැටලු තියෙන කාල මග ඇරලා ස්ලීප් ට්‍රේනින් කරන්න පටන් ගන්න. දැන් එතකොට මම මුලින්ම කිව්වා අපේ දැන් මගේ බබා නම් පැය 12ක් 13ක් විතර නිදා ගන්නවා කියලා. දැන් ඔයාගේ බබාගේ දත් වාර්තා කරනකොට දැන් බප්පිරි බාබාලට නම් එනී පාට පොත හැබැයි දරුවට රෝස පාට පොතක් අපිට හම්බ වෙනවනේ බබා හම්බුණාට පස්සේ. ඉතින් මේ පොතේ බැලුවටින් ඔයාට දකින්න පුළුවන් ඒ බබාගේ වයසට අනුව කොච්චර වෙලාවක් බබාට නිින්දක් ලැබෙන්න ඕනද කියලා තියෙනවා. මෙතන ගැටලුව තියෙන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් බබාලා ඒ කාලේ ගන්න නැති නිදා ගන්න නැති හැබැයි වැඩේ තියෙන්නේ මේකේ වැඩිපුර වෙලාවක් නිදා ගන්න නැති දවල් කාලෙට. රැට අඩුවෙන් තමයි නිදා ගන්න. එනත් දෙන්නේ ස්ලීප් ට්‍රේන් කරනවා කියන්නේ ඔය කාලේ අපි වැඩිපුර කාලයක් රාත්‍රී කාලයට කොහොමද තල්ලු කරගන්නේ. ඒක තමයි අපි කරන්නේ. ඒක දැන් ඔයාගේ බබා දවල් දවසේ හොඳට නිදා ගන්න බබෙක් නම් ඒ හොඳට නිදා ගන්න දවල් දවසේ කාලේ නිදිමින් රාත්‍රී කාලයට ඇත්තට අරන් යන එක තමයි මේ ස්ලීප් ට්‍රේනින් කරනවා කියන එක මූලිකවම අපි කරන්නේ. දැන් ස්ලීප් ට්‍රේනින් පටන් ගන්න දැන් ඔයාගේ දැන් අයිඩියා එකක් තියෙනවා නම් පොඩ්ඩක් මේ බබාගෙන පොඩි අවබෝධයක් ගන්න ටික දවසක් චුට්ට බබා කොහොමද වැඩ කරන්නේ එයා ටිකක් වැඩිපුර හොඳට නිදා ගන්නවද එහෙම කියලා පොඩි අවබෝධයක් අරගෙනම මේ රෙඩේ කරන්න පටන් ගන්න. එතකොට මේකේ මූලිකම රහස තමයි දැන් මේ චූටි බබාලා ස්ලීප් ට්‍රේනින් කරනකොට කරගන්න පටන් ගන්න පොඩ්ඩම වෙලා විදිහට ඩොක්ටර්ස්ලා කියන්නේ හවස 6ක් 7ක් අතර වගේ කාලෙදී තමයි මුලින්ම ස්ලීප් ට්‍රේනින් කරන්න පටන් ගන්න. මම චූටි දුවට ස්ලීප් ට්‍රේනින් කරන්න පටන් ගන්නකොට මාස 3න් පස්සේ 3න් 4න් වගේ පටන් ගන්නකොට මම එයාට හවස 6 5 45 6 වගේ වෙලාවට තමයි එයා නිදි කරවන්න මුලින්ම පටන් ගත්තේ. ඒ වගේ ඔයාට ඔයාගේ බබාට අනුව ඔයාගේ දිනචරයාවට අනුව වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. එතකොට හවස 6ට කලින් එතකොට තවල් කාලේ ඔයා ඔයාගේ බබාට ලොකු නිින්දවල දැන් ඔයා වෙනද ඔයාගේ බබා එක දිගට සමහරක් විතර පැය 3 4 නැත්නම් 5ක් වුණත් එහෙම නිදාගන්න බබාලා ඉන්නවා. දවල් දවසේ ඇති වෙනකන් නිදාගන්න. අන්න ඒක පොඩ්ඩක් ඔයා වෙනස් කරන්න ඕනේ. ඔයා ඔයාගේ බබාට දවල් දවසේ දෙන්න ඕනේ චූටි චූටි නිින්දවල් කෙටි නිින්දවල් පැය භාගයේ පැය දෙකක් තමයි. හැබැයි ඉතින් පැය දෙකේම දවල් දවසේ සැරෙන් සැරේට දෙන්න එපා. විනාඩි 15 පැය භාගයේ මේ වගේ පොඩි පොඩි නිින්දවල් පැය දෙක වෙනකන් ඒ අතරතුරේ තියෙන වෙලාව කාණ්ඩවලට ගැලපෙන විදිහට පොඩි නිින්දවල් තමයි. මොකද බබාලා චූටි වයසේදී නිදා ගන්න එක තමයි කරන්නේ. ඉතින් අපිට ඒ හින්දා යාට නිදා ගන්න එපා කියලා එහෙම කරලා නීති ගන්න බැහැ. යාට නිින්ද දෙන්න ඕනේ. හැබැයි අර වගේ චූටි චූටි නිින්දවල් තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයා හිතන්න දැන් ඔන්න මම නම් හවස 6ට තමයි බබා මුලින්ම ස්ලීප් ට්‍රේනින් කරවන කාලේ නිදා ගන්න ඕනේ හිතාගෙන. 6ට නිදිනවා. දැන් ඔයත් ඒ වෙලාව තෝරගත්ත කියන්නකෝ. එතකොට 6ට නිදා ගන්නවා නම් ඔයාගේ බබා දවල් දවසේ 5 වෙනකොට නිදාගත්ත බබෙක් නම් හවස 3 නම් 5 වෙනකම් ඔයාගේ බබා නිදා ගන්නවා.
එතකොට ඒ පහ වෙනකන් නිදාගත්ත බබාට ආයෙ හවස 6ට නිදා ගන්න පුළුවන් බබාට නෙමෙයි අපිටත් නෑනේ ඔන්න එහෙනම් අම්මලා හවස 6ට නම් ස්ලීප් ට්‍රේනින් ෂෙඩියුල් එකේ මුලින්ම දැන් ඔය නිදි බබාව නිදි කරවන්න ලෑස්ති කරන්නේ හවස 6ට කලින් පැය දෙකක්වත් අඩුතරමේ ඒ වගේ අතරතුර කාලේ බබාට නිදා ගන්න දෙන්න ඒ අතරතුර කාලේ බබා කොහොමරි බබා අස දෙයක් කරලා ක්‍රියාශීලීව තියාගන්න दवा दवासी पड़ी दवासीपुरवासी බබාව ඇහැරවල ප්‍රයශීලීව තියාගන්න ඔයාට පුළුවන් වෙයි. ඊට පස්සේ දැන් හවස 6ට වුණ ස්ලීප් ට්‍රේනින් කරවන්න පටන් ගන්න හින්දා හවස 5:00ට වගේ එනකොට බබාට හොඳට කිරි දෙනවා කිරි දීලා කන වයස බබෙක් නම් කන්න කොණ්ඩ දීලා ඊට පස්සේ යාට හොඳ වොෂ් එකක් කිරිම දාන්නල නිදා ගන්න ලෑස්ති කරන්න ඕනේ. Thank you.
එයාට
ටිකක් කලින් ඒක නිදාගෙන අර ගමන තියෙන වෙලාවට යන්න බැලන්ස් කරගන්න පුළුවන්. හැබැයි මේක හරියද? ඔයාගේ දරුවා ගැන දන්නේ ඔයානේ. ඔයා තමයි කල්පනාවෙන් කොයි කාලෙකද මම යන්න පුංචි වෙනස්කම් කරන්න ඕන කියන එක තේරුම් අරන් බබාට වෙනස්කම් කරලා ඕනම අවස්ථාවක හැඩගෙහෙන්න පුළුවන් විදිහට ඔයාගේ බබාව ගොඩනගන්න ඕන. ඔන්න එහෙනම් මම මුලදෙම කිව්වාගේ නින්දට ගුරු කරන්න බබා වුණාට ඉවසීමයි කැපවීමයි උනන්දුව මේ හැමදේම තියෙන්න ඕනේ ඌමනාව මේ හැමදේම තියෙන්න ඕනේ අම්මට. අම්මා තමයි මගේ මේ වීඩියෝ එක විතර නෙමෙයි YouTube එකේ තව වීඩියෝස් ඕන කරන්නේ තියෙන ස්ලීප් ට්‍රේනින් ගැන ඒවත් බලලා ඔයාගේ බබාට හරියන හරිම ක්‍රමේ හොයාගන්න ඕනේ ඔය. ඉතින් එතකොට ඒ වගේ තමයි. දැන් මේ ක්‍රමයට ඔයාට එක පාට සතියෙන් දරුවව දාගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම. මේකට අඩුම වශයෙන් මාසයක්වත් යනවා. ඒ මාසේ කොහොමද try කරලා මේ වැඩේ උනන්දුවෙන් කැපවීමෙන් කරගත්තදී ඉස්සර කාලෙම ඔයාට වගේම බබාටත් ඔය දෙන්නටම හරිම සැනසීමේ සැහැල්ලුවෙන් දවස ගත කරන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එකේ ඔයාලට සාමාන්‍යයෙන් හොඳ අයිඩියා එකක් ස්ලීප් ට්‍රේනින්. එහෙම නැත්නම් බබෙක් හොඳට රාත්‍රි කාලේ නිින්දකට යොමු කරගන්න කොහොමද කියන එක ගැන අයිඩියා එකක් දෙන්නද කියලා මම හිතනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. සමහරක් විදිහට දැන් මේ කතා කරගෙන යනකොට මට මගේ රිච්ච දේවල් ඇද්දි ඉතින් අනිවාර්යයෙන් මොන හරි ප්‍රශ්නයක් ආවම නම් ගැටලුවක් ආවම නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන් උත්තරයක් දෙනවා. ඉතින් මොකද මේ වගේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් ආයෙමත් අරගෙන ඉඳ බලාපොරොත්තු වෙයි. අදත් මම නවතින්න මම සිම්පල් ලයිෆ් ඉන් ශ්‍රී ලංකා YouTube channel එකේ මාදි.